හැම බොන්සායි නිර්මාණයක් පිටුපසම කතන්දරයක් තියෙනවා. ඒ කතන්දර අහලා බොන්සායි කලාව පිළිබඳ ඔබේ දැනුම අවබෝධය වැඩි කර ගැනීමට ඔබත් කැමති නම් අදත් එකතු වෙන්න කියලා ආරාධනා කරන මගේ YouTube channel එකත් සමග මේ බොන්සායි storyteller. එහෙමනම් අපි ගියවර වැඩසටහනෙන් සාකච්ඡා කරා බොන්සායි ශාකයක අතු පිහිටවන ආකාරය පිළිබඳව මම ඔබට දැනුවත් කරා. අද මම බලාපොරොත්තු වෙන්නේ බොන්සායි ශාකයක ප්‍රධාන වැදගත්ම කාරණයක් වෙන ඒ තමයි කඳේ ටේපර් එක හදාගන්න ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කරන්න. දැන් බොන්සායි ශාකයක ඇත්තෙම වැදගත්ම අංගයක් තමයි මේ කඳේ ටේපර් එක කියන එක. මොකද බොන්සායි ශාකයක් අපි නිර්මාණය කරන්නේ බාහිර පරිසරයේ විශාලව වැඩුණු ශාකයක අනුරුවක් නිර්මාණය කරන ආකාරය තමයි බොන්සායි ශාකයක් අපි නිර්මාණය කරන්නේ. ඉතින් එතනදී ඊටාම වැදගත් වෙනවා ඒ විශාල ශාකයක පරිසරයේ බාහිර පරිසරයේ විශාලව වැඩෙන ශාකයක තියෙන ලක්ෂණ අපේ බොන්සායි නිර්මාණයේ පෙන්눔 කරන්නේ. ඉතින් එහෙම පෙන්눔 කරන්න නම් ඊටාම වැදගත් දෙයක් තමයි කඳේ ටේප එක. ටේප එක කියන්නේ අපි අදහස් කරන්නේ ශාකයක මුල මහතටත් කඳේ ක්‍රමයෙන් ඉහළට යනකොට ක්‍රමයෙන් සිහිල්ලලා යන ආකාරයක් පෙන්눔 කිරීම. ඒක තමයි අපි කඳේ ටේප එක කියලා කියන්නේ. ඒක දැන් කඳේ වගේම බොන්සායි ශාකයක අතුවලත් ඒ ලක්ෂණ අපි පෙන්වන්න ඕනේ. එතකොට තමයි ගහක නියම ස්වාභාවික පෙනුම අර පැරණි ශාකයක පෙනුම ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සැලකුවොත් බොන්සායි ශාකයක අපි මම ඔබට පළවෙනි වැඩසටහනේ කිව්වා බොන්සායි ශාකයක් අපිට හදා ගන්න පුළුවන් යමදෝරි ක්‍රමය. යමදෝරි ක්‍රමය කියන්නේ බාහිර පරිසරයේ ස්වාභාවික පරිසරයේ විශාල වැඩුණු ශාකයක් මුල් වලින් ගලවලා අරගෙන ඒක බඳුනක රෝපණය කරලා ඊළඟට එතනින් එහාට බොන්සායි ශාකයක් විදිහට වර්ධනය කරගන්න එකට තමයි අපි යමදෝරි බොන්සායි ස්ටයිල් එක කියලා කියන්නේ. ඉතින් එහෙම හදන එකකදී නම් කඳ ඇත්තෙම වර්ධනය වෙලා තියෙනවා. එතනින් ඉදිරියට කඳ වර්ධනය කර ගැනීම තමයි ඔබ කරගන්න ඕන. නමුත් අපි විශේෂයෙන් මේ ටේප එක හදා ගැනීමේදී මම අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා ශාකයක් කුඩා පැලයක් බොන්සායි ශාකයක් විදිහට අපි වර්ධනය කරගන්නම්. එහි ටේපර් එක එන විදිහට කඳ හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳ. හොඳයි, එහෙමනම් මම ඔබට මුලින්ම කියන්නේ දැන් බොන්සායි ශාකයක අපි ටේපර් එකක් හදද්දී අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි ඒ තමයි බොන්සායි ශාකයේ අපි නිතර කප්පාදු කරන්න අවශ්‍ය වෙනවා. කප්පාදු කරන්න ඔබ මැලි වෙනව නම් කප්පාදු කරන්න ලෝභ වෙනව නම් බොන්සායි ශාකයක් නිර්මාණය කරගන්න ඉතාම අපහසුයි. මොකද බොන්සායි ශාකයක් නිර්මාණය කරනවා නම් අනිවාර්යයෙන්ම කප්පාදුව සිදු කරන්න වෙනවා. ඉතින් ඒ අනුව කප්පාදු කරමින් තමයි අපි මේ කඳේ ටේපර් එක හදා ගැනීම සිදු කරන්නේ. අපි මේ රූප සටහන් ආධාරයෙන් මම ඔබට විස්තර කරන්න ඒ කොහොමද අපි මේ ටේප එක හදා ගන්න එක කරන්න කියන එක. දැන් අපි ගත්තොත් දැන් මම මේ පෙන්නලා තියෙන්නේ මේ දල වශයෙන් පෙන්නන්නේ අඩි 3ක් විතර උස පැලයක්. දැන් මේ වගේ පැලයක් අපිට ගන්න පුළුවන් ඕන නම් පැලවල විසලකින් නැත්නම් අපිට හොයා ගන්නත් පුළුවන් නම් පැලයක්. එතකොට මේ වගේ පැලයක් අපි දැන් පළවෙනි කප්පාදුව සිදු කිරීමට නම් මේ වගේ අඩි 3ක් පමණවත් උසට ශාකය වැඩෙන්න ඕනේ. එහෙම වැඩුණට පස්සේ තමයි පළවෙනි කප්පාදුව කරන්න. එහෙම නැත්නම් ඉතා කුඩා පැල කප්පාදුව කිරීමෙන් අපිට මේ ටේප එක නියම වශයෙන් සකස ගන්න බෑ. අවම වශයෙන් අඩි 2කමාරක් 3ක් අඩි 4ක් උසට මේ වගේ වර්ධනය වුණාට පස්සේ අපි කරනවා. අපි දැන් සාමාන්‍යයෙන් මේ ශාකය මම ඔබට මේ ඉදිරිපත් කරන්නේ අඩි 1කමාරක් 2ක් පමණ උසට බොන්සායි නිර්මාණයක් කරනවා කියන අදහසින් තමයි මේකේ මේ මිනිමම් මම දාලා තියෙන්නේ. මොකද ඊටත් කුඩාවට කරන්න පුළුවන්. ඊට විශාලවත් බොන්සායි නිර්මාණ කරනවා. නමුත් මම මෙතනදී පෙන්නන්නේ සාමාන්‍යයෙන් අඩි 1කමාරක් අඩි 2ක් පමණ උසට අවසාන වශයෙන් නිර්මාණ කිරීම බලාපොරොත්තු වෙන ශාකය නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳව. එතකොට මෙතන මෙන්න මේ වගේ මේ ප්‍රමාණය වගේ උසට ශාකයක් වැඩුණාම අපි සාමාන්‍ය මෙන්න මේ වගේ මේ මම මේ ලකුණු කරලා පෙන්නලා තියෙන්නේ අඟල් 6ක් 8ක් පමණ උසකින් මේ ශාකය අපි මේ කඳ සම්පූර්ණයෙන් කපලා ඉවත් කරනවා. දැන් ඔබ මම මේ ඇඳලා තියෙන්නේ දැන් මේ ශාකයේ ශාකයක සාමාන්‍ය ඉහළට වර්ධනයේදී මේ වගේ අතු කීපයක් බෙදෙන්න පුළුවන්. නමුත් ඔබ මේ අතු බොන්සායි නිර්මාණය සඳහා ප්‍රයෝගික කරගැනීමට උත්සාහ කළොත් ඒක එතරම් සාර්ථක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ කඳ කප්පාදු කරලා වුණ මේකේ අවශ්‍ය අතු අවශ්‍ය තැනින් ලබාගෙන බොන්සායි නිර්මාණයක් සිදු කරන්න. එතකොට මෙන්න මේ වගේ උසකින් තමයි අපි පළවෙනි කප්පාදු කරන්නේ අඟල් මේ පාදයේ සිට අඟල් 6ක් 8ක් පමණ ඉහළින් කප්පාදු සිදු කරනවා. එහෙම කප්පාදු සිදු කරාම බොහෝ දුරට දැන් මේ බොන්සායි සඳහා සුදුසු කප්පාදුවට ඔරොත්තු වෙන ශාකයක් නම් ඒ ශාකයේ මේ කැපු ස්ථානයේ සාමාන්‍ය අතු 2ක් 3ක් වගේ හට ගන්නවා. අලුත් දළු හට ගන්නවා. ඒ එහෙම හටගත්තාම දැන් මේ දෙවෙනි රූපයෙන් මම පෙන්නලා තියෙන්නේ ඒ විදිහට හට ගන්න අතු දෙක. දැන් අපි මේ කපාදුව සිදු කරන ස්ථානේ තමයි මෙතන. එතකොට එහෙම කපාදු කරන පස්සේ මෙහෙම අලුතෙන් හට ගන්න දළු වලින් එක අත්තක් අපි
එක පසකට කම්බි ආධාරයෙන් නමා ගන්නවා. මේක ඇත්තටම නමා ගන්නත් ඕන මේ ගොඩාක් දලු ලපටි අත්ත නෙමෙයි අත්ත තරමක් වර්ධනය වීමට ඉඩ ඇරලා තරමක් මේවට පසුව තමයි මෙහෙම නමා ගන්න ඕනේ. අනිත් අත්ත අපි ප්‍රධාන කඳ විදිහට ඉහළට මෙහෙම වර්ධනය කර ගන්නවා. ඉහළට ගියාට ඒක චුට්ටක් මෙහෙම අපි ඇල කරලා කර්ව් එකට වගේ ගන්න පුළුවන්. මේ කඳේ හැඩය අලංකාර කර ගන්නත් එක එහෙම වර්ධනය කර ගැනීමට සාමාන්‍ය සිද්ධ වෙන දේ තමයි ඉහළට යන අත්ත වැඩිපුර වර්ධනය වෙනවා මේ අත්තට වැඩිය. ඒකට අපි සාමාන්‍ය ශාකවල කියනවා අග්‍රස්ත ප්‍රමුඛතාවය කියලා. ඒන අග්‍රස්ත ප්‍රමුඛතාවය කියන්නේ සාමාන්‍ය ශාකයක ඉහළ අත්ත තමයි වැඩියෙන්ම වර්ධනය වීමට බලන්නේ. අනිත් මේ පහළ අතු වලට වැඩිය මේකේ අර හෝමන ක්‍රියාකාරීත්වය නිසා සිදු වෙන දේක්. මේ ඉහළ අත්ත වැඩි වීම වර්ධනය වෙනවා. මේ අත්ත ටිකක් වර්ධනය අඩු වෙන. ඒක නිසා අපි ඇත්තෙන්ම මේ අර කම්බියවල හැඩ කරගැනෙද්දී මේ අත්ත එක්වරම මේ මම අර කලින් ගිය වීඩියෝ එකේ සඳහන් කරා අපි අතු ස්ථානගත කිරීමේදී පොළවට සමාන්තරව වගේ තමයි අපි අතු ස්ථානගත කරන්නේ කියලා. නමුත් එක්වරම මේ පොළවට සමාන්තරව උත්සාහ කරොත් ඔබ කම්බියවල හදා ගන්න මේකේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ කරන්න ඕන මේ කම්බියවල වර්ධනය කිරීම එක්වරම නෙමෙයි පළවෙනි මතාවේදී පොඩ්ඩක් අපි මේ වගේ ඇන්ගල් එකකට වගේ මේක හදාගෙන ඊට පස්සේ පුළුවන් අපිට අවශ්‍ය අවසාන සීමාවට කම්බියවල මේ අතු සකස් කරගන්න. ඒක පළවෙනි අත් විදිහට මේ අනිත් අත් මේ විදිහට කඳ විදිහටත් අපි වර්ධනය කර ගන්නවා. එහෙම වර්ධනය කර ගැනීමේදී මේ අත්ත් නැවතත් අඩි කීපයක් අඩි දෙකක් තුනක් පමණ වර්ධනය වීමට ඇරලා මේ කඳ විදිහට වර්ධනය කර ගන්න අත් නැවත අපි කරන්නේ මෙන්න මේ වගේ ඒ ඉහළට වර්ධනය වුණාට පසුව මේ වගේ නැවතත් ඒ අත්තේ කප්පාදුවට ලක් කරනවා. එහෙම කප්පාදුවට ලක් කරාට පස්සේ එතනිනුත් මේ තුන්වෙනි රූපේ පෙන්වන්නේ ඒ වගේ එතනින් නැවත දළු දෙකක් හටගත්තාම අපි ඒ අතු එකක් යොදා ගන්නවා. මෙහෙම දෙවෙනි අත් විදිහට මේ අත්තට විරුද්ධ අතට මේ අතට අපි සකස ගන්නවා. අනිත් අර ආපු අත්ත සමට මෙතන අත තුනක් විතර එන්න පුළුවන්. ඔබට සුදුසු අතු සුදුසු විදිහට හදන්න පුළුවන්. මම මේ දෙකක් තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට මේක ඊළඟට කඳ විදිහට වර්ධනය කරනවා. එහෙම වර්ධනය කරගත්තාම මේ වගේ ඉහළට සකස ගත්තාම අනිවාර්යයෙන් මේක මේ කඳට සමාන වෙන්න ඉක්මනින් වර්ධනය වෙනවා. මොකද මේ අත තමයි වැඩියෙන්ම වර්ධනය වෙන්නේ ඉහළට යොමු කරන අත්. එහෙම වර්ධනය කරලා ඒකත් ඉහළට යොදවහම නැවතත් මේ අත්ත මෙහෙම කමන්නේ. මේ අත්තක් වුණත් අපි අඩි දෙකක් පමණවත් වර්ධනය වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඉඩ දීලා නැවත වරක් මේ කඳේ සිට අඟල් දෙකක් දෙකමාර පමණ දුරින් මේ අත්ත ඇත්තම කපන්න ඕනේ. කපලා තමයි මේ කඳේ ආකාරයටම මේ නැවත අතු බෙදීම් ලබා ගන්න. එහෙමතු ඒ අත්ති ස්වාභාවිකව හට ගන්න අතු ඔබ වර්ධනය කරන්න උත්සාහ කරොත් ඒකේ තරම් සාර්ථක වෙන්නේ නැහැ අතු බෙදීම්. මොකද බොන්සයි ශාකයක මේ අතු වල මේ අණු අතු බෙදීම් වැඩිපුර ලැබුණු තරමට තමයි කොළ කුඩා වීම සිදුවන්නේ සහ ගහේ අලංකාරය ඇති වෙන්නේ. එතකොට ඒක නිසා මේ වගේ අතු වුණත් මේ කඳ වගේම කප්පාදුව සිදු කරලා එය නැවත හට ගන්න දළු වලින් අතු හදා ගැනීම තමයි සිදු කරන්න ඕනේ. දැන් මේ තුන්වෙනි රූපේ පෙන්නනා තියනවා වගේ දැන් මේ එතකොට අපි මෙතනදී පළවෙනි කප්පාදුව මෙතනින් ගෙදුවා, දෙවෙනි කප්පාදුව මෙතනින් ගෙදුවා, තුන්වෙනි කප්පාදුව මෙතනින් යොදලා ඒ ආකාරයට තමයි අපි මේ ශාකයේ කඳ ටේපර් එක ක්‍රමයෙන් ඉහළට හදාගන්න. හොඳයි, එහෙමනම් දැන් මේ හතරවෙනි රූපයෙන් ඔබට පේන්නේ දැන් මම පළවෙනි රූපේ පෙන්නවා, දෙවෙනි රූපේ, තුන්වෙනි රූපේ, මේ හතරවෙනි රූපේ, මේ හතරවෙනි වතාවට මේ විදිහට කප්පාදු කරනවා අපි. එහෙම කප්පාදු කරාට පස්සේ මේ නැවත මෙතන පළවෙනි කප්පාදුව, දෙවෙනි කප්පාදුව, මේ තුන්වෙනි කප්පාදුව. තුන්වෙනි කප්පාදුවෙන් පස්සේ මේ ආව අත්ත මේ අපි දැන් අර ගියවර වීඩියෝවේ මම ඔබට කිව්වා පළවෙනි අත්ත එක පසකට ඊළඟ අත්ත ඊට විරුද්ධ අතට තුන්වෙනි අත්ත කඳේ පිටුපසට තමයි අපි වදින්නේ. මේ පිටුපසට වදින එක තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට එන අත්ත අර කඳ විදියට ඉහළට යන අත්ත මේ විදියට නැවතත් කප්පාදු කරලා එය ලැබෙන අලුත් අතු වලින් තමයි කඳ මේ ආකාරයටම දිගටම කඳ ගහ අපි වදිනේ කරගෙන යන්නේ. මේ විදියට ගහක අතු 7ක් 8ක් උපරිම 10ක් වගේ වෙනකන් අපි වදිනේ කරගන්නවා. බොන්සයි ශාකයක සාමාන්‍ය මේ නිකන් මම මෙතන මේ පෙන්ලා දෙන අතර මේ අර ෆෝමල් අප්‍රයිට් කියන ශාකේ, එහෙම නැත්නම් ඉන්ෆෝමල් අප්‍රයිට් කියන ශාකයක කඳ වර්ධනය කරගන්න ආකාරය මේකේ සමහර වෙනත් ස්ටයිල් වල මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් දල වශයෙන් මේ ටේප් එක හදා ගන්න ආකාරය තමයි. ඒකට මම මේ රූප සටහන් වල අපිට පෙන්නලා දෙන්නේ මේ ආකාරය තමයි. ඇත්තටම බොන්සයි ශාකයක අතු නිර්මාණය සහ කඳ නිර්මාණය කරගන්නේ නැහැ. මේ විදිහට කප්පාදුව සමග තමයි අපිට අවශ්‍ය ආකාරයට අතු ලබාගෙන තමයි අපි කප්පාදු කරලා ටේප් එක හදා ගන්නවා. එහෙම නැතුව අපි අර එන අතු නිකම්ම වයර් කරලා එක එක පැති වලට නමලා එහෙම හැදුවට මේ ශාකයේ නියම ලක්ෂණ ලබා ගන්න බෑ. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි යොදා ගන්න ක්‍රමය. බොන්සයි ශාකයක ටේපර් එක කඳේ ඒ නියමිත පිහිටන්න ඕන හැඩය සකස ගන්න ආකාරය.
හොඳයි එහෙමනම් අපි දැන් ඔබට මේ මම ඉදිරිපත් කරපු මේ කඳේ ටේප් එක හදන ආකාරය පිළිබඳ අපි උදාහරණයක් සහිතව මම ඔබට පොඩ්ඩක් විස්තර කරන්නම් මම මේ වෙනකොට හදාගෙන යන කුඹුක්ෂාගයක් තියෙනවා ඒක පිළිබඳ මම විස්තර කරනවා මම අවසානයේ මේ කුඹුක්ෂාගේ දැන් වර්තමාන පරිමාවත් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ කුඹුක් කියන්නේ ඇත්තටම මේ බොන්සයි වලට අපේ රටේ තියෙන ශාකවලින් ඉතාම සුදුසු ශාකයක් මොකද අපි දැන් මම මේ ඔබට මේ ඇඳලා පෙන්නුව මේ උදාහරණ වලට අදාළව කප්පාදු කරන ආකාරය පෙන්වුවා ඒ ඒ කප්පාදුවට ඉතාලම හොඳින් ඔරොත්තු දෙන ශාකයක් තමයි කුඹුක් කියන්නේ. ඒ කියන්නේ අපි කප්පාදු කරාම ඒක ඉක්මනින් ආයේ අලුතෙන් දළු ඇවිල්ලා හොඳට දළු දාන ඒ වගේම හොඳින් අතු හැදෙන ඉක්මනින් වර්ධනය වෙන ශාකයක් තමයි කුඹුක් කියන්නේ. මම ඒ විදිහට හදාගෙන කුඹුක් ශාකයක විස්තර මම ඔබට පෙන්නන. ඒතර ඔබට මේ රූපසටහන් ඉදිරිපත් කරපු දේ ඔබට වඩාත් හොඳින් පැහැදිලි වෙයි. දැන් මේ ඔබට පේන්නේ ඇත්තට මේ රූපේ මේ ෆොටෝ එක මම දැනට හදාගෙන කුඹුක් ශාකයක් ඒ මම හදාගන්න පටන් ගත්තේ ඇත්තම මම මේ රූපතලනේ පෙන්වුවා වගේම ඔය කුඹුක් පැලයක් මේ වගේ අඩි 3ක් පමණ උසයි නමුත් පැන්සලක් පමණ ප්‍රමාණයේ සිහින් පැලයක් තමයි මම ගත්තේ අරගෙන ඒ විදිහට මේ කප්පාදු කරලා හදාගත්ත එකක් ඒක පළවෙනි ඡායාරූපය තමයි මේ තියෙන්නේ අපි මම මට මතක ඉදිරි මේක හදන්න අරගෙන මාස 9කට විතර පස්සේ ගත්ත ෆොටෝ එකක් එතනදී මේ වෙනකොට දෙවරක් කප්පාදු කරලා අතු මේ ආකාරයට හදාගෙන යන විට ආකාරය ඔබට පේනවා ඒකේ තැන් දෙකකින්ම අලුතෙන් අතු හටගෙන තියෙනවා ඒක ඊළඟට හරි මම දැන් මේ තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මේ ගහ හදන්න පටන්ගෙන වසරකට ටික කාලයකට පසුව ලබාගත් ෆොටෝ එකක් ඒකේ පේනවා දැන් අතු කීපයක් වර්ධනය කරගෙන තියෙනවා කප්පාදුවත් සමග ඒ වගේම කම්බියදල අතු හැඩ කරගෙන තියෙනවා ඊළඟ ෆොටෝ එක දැන් මේ තියෙන එක කලින් ෆොටෝ එකට මාසයකට විතර පස්සේ ඇත්තටම ගත් එකක් අර කලින් කප්පාදු කරලා තියෙන තැන්වල ඔයාලා පේනවා ඔයගොල්ලන්ට දැන් හොඳට දලු හටගෙන තියෙන එකයි මම කියන්නේ කුමුක්ෂාගේ ඊටාම හොඳින් කප්පාදුවට ඔරොත්තු වෙන ශාකයක් කියලා ඒකේ දලු හටගෙන තියෙන අර අතුවල කලින් ෆොටෝ එකේ ඇත්තටම අර දලු තිබුණ නැහැ කප්පාදු කරපු අලුත ගත්ත ෆොටෝ එක ඒක මාසයකට විතර පස්සේ ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ ඒකේ හොඳට පේනවා හොඳින් ශාකයේ දලුලා වැඩිලා තියෙනවා කියන එක ඊළඟට හරි මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ ශාකයේම වසරකුත් මාස 3කට 4කට විතර වගේ පස්සේ ගත්ත ෆොටෝ එකක් ඒකෙත් පේනවා හොඳින් ක්‍රමක්‍රමයෙන් අර මම මේ රූපසටහන් වල පෙන්වා ගන්න කප්පාදුව සමග මේ ශාකයක් නිර්මාණය කරගෙන යන ආකාරයේ තම පැහැදිලිව පේනවා ඒ වගේම ඊළඟ ෆොටෝ එකේ ඔව් දැන් මේකේ තියෙන්නේ ශාකේ වර්ධනය කිරීම පටන් ගෙන වසර එකමාරකට විතර පස්සේ ඡායාරූපයක් දැන් සෑහෙන දුරට අතු අර මම කිව්ව ආකාරයට මේ වර්ධනේ වෙලා තියෙන ඒ වගේම මොකට වෙන්නේ මේ ෆොටෝ එකේ අර මං ගියවර වීඩියෝ එකේදී කිව්වා අත්තක් සාමාන්‍ය ශාකයක 3න් 2ක් පමණ උසට වර්ධනය කරගත්තට පස්සේ ඉදිරියට වුණත් අතු වර්ධනය කරගත්තට ගැටලුවක් නැහැ කියන එක මේ ෆොටෝ එකේ ඔබට පේනවා මම ඉදිරියටත් අතු වර්ධනය කර ගැනීමට පටන්ගෙන තියෙනවා මේ ශාකයේ මේ වෙනකොට ඊට පස්සේ මේ ඇත්තට මේක මේ මං හදලා අවුරුදු 2ක් පමණ වර්ධනය කරගත්තට පස්සේ මේ ශාකයේ අවශ්‍ය අතු ටික හදාගත්තට පස්සේ මම පොඩි පත්‍රමයක් පාවිච්චි කරලා මම ඔබට පළවෙනි වීඩියෝ එකේදීත් කිව්වා අපි බොන්සයි ශාකයක් නිර්මාණය කරගද්දී ඒක අපිට බිම හදලා වර්ධනය කරගන්න පුළුවන් නම් ඉතාලම හොඳින් ශාකය ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ ශාකයක් මම මේ වගේ අවුරුදු 2ක් විතර හදාගත්තට පස්සේ මම මේකේ කඳ සහ මුල් ප්‍රධාන මුල් වර්ධනය කරගන්න මේ ශාකයේ බිම හේ. දැන් මේ වෙනකොට අවුරුද්දක් විතර වර්ධනය වෙලා තියෙන්නේ. දැන් ඇත්තෙන්ම මම මේ ශාකයේ මුලින් බිම හිතවද්දී තිබ්බ ප්‍රමාණය වගේ දෙගුණයක් විතර එහි කඳ වර්ධනය වෙලා අතු වර්ධනය වෙලා තියෙනවා ඊටාම හොඳ තත්ත්වයක් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේදී ඒ ශාකය අපි ගලවලා අරගෙන බොන්සයි බඳුනක හදන ආකාරය ඔබට ඉදිරිපත් කරන්න එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු ඒ ශාකය මේ වෙනකොට කොහොමද තියෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී ඔබට ඒ ශාකය ගලවලා බොන්සයි බඳුනක හිටවන ආකාරය රෝපණය කරන ආකාරය මම ඔබට පෙන්නනවා ඒ සඳහා මම බඳුනකුත් මේ වෙනකොට මිලදීගෙන තියෙන්නේ අපි ඒක බොන්සයි බඳුනේ පැලේ රෝපණය කරන එක ඊළඟ වීඩියෝ එකේ බලමු දැන් ගිහිල්ලා බලමු කොහොමද මේ ශාකය මේ වෙනකොට තියෙන වර්තමාන තත්ත්වය කියන්නේ හොඳයි මේ තියෙන්නේ මම ඔබට ඉදිරිපත් කරපු මේ ශාකයේ දැන් වර්තමාන තත්ත්වය දැන් ඔබට පේන හොඳට මේ ශාකයේ මේ වෙනකොට මේ අලුත් අතු හැදිලා පෑට්ස් හැදිලා වර්ධනය කරගෙන තියෙන්නේ ඉතින් මම මේ බලාපොරොත්තු ඊළඟ වීඩියෝ එකේ මේ ශාකයේ අපි ගලවලා මේ අලුත් පෝච් එක පොට් කරන්නේ කොහොමද කියලා අපි බලමු ඊළඟ වීඩියෝ එකේ